දෙවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තාාවන ගොඩවෙල්ලා නැමති දළමු විශේෂතුරක් ගොයම් වගාවට හානි කරමින් සිටින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. දෙවයිනේ ප්‍රදේශ කිහිපයක පමණක් ව්‍යාප්තව සිටි මෙම ගොඩවෙල්ලා දළමු විශේෂය ඊයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය ප්‍රදේශයෙන් වාර්තා වූ අතර අද දිනේ මොන්රාගල දිස්ත්‍රික්කයේ හිඟුරුකඩුව ප්‍රදේශයෙන්ද වාර්තා වනවා. දහවල් කාලයේ මෙම දළඹුව පොළොව යට සැඟවී සිටින බවත් රාත්‍රී කාලයේ තම වගාවන් කාදමන බවත් ජනතාව පවසනවා. විශේෂයෙන්ම මේ දවල් කාලේ මේ පණුවන් ගොඩක් දුරට පොළොවයට ගොඩක් වල්තියෙන් තැනන වෙලා හැංගිලා තමයි ඉන්නේ. ගොයන් වල දැන් මේ ගොඩක් දුරට මේ අඟලක් දෙකක් ඉතුරු වෙන සයිස් එකට සෑහෙන ප්‍රමාණයක් කාලා තියෙන්නේ. ලොකු ප්‍රශ්නයක් තියෙන්නේ මේ සඳහා අවශ්‍ය කෘෂි රසායන වර්ග ප්‍රදේශයේ නැතිවීම. මේ විදිහට අපි විනාශයට පත් වුණොත් අපිට කන්න හාල්ලට එක්වත් නැති වෙනවා. මම ඉස්සරහට තතිය දවස් තුන රුධිර බලන්න පණු තුන හතරනේ කෙටියා. දෙවියන්ගේ පණු උට නටු ගන්නට කාලා මේ විනාශ කළා. මේ අතර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ගොඩවෙල්ලා දළමුහණිය වළක්වා ගැනීම සඳහා අනුගමනය කළ යුතු පියවර සම්බන්ධව ගොවි ජනතාවට උපදෙස් මාලාවක් ලබා දී තිබුණා. දළමුහණි ඇති ලියදිවලට හොඳින් පිරි ඉතිරි යන ලෙසට ජලය පිරවීම, පක්ෂීන්ට රැඳී සිටිය හැකි ස්ථාන පිහිටුවීම, දළමුවන් අතින් ඇහිඳ විනාශ කළ හැකි මට්ටමේ පවතී නම් එසේ විනාශ කිරීම, කුඹුරුවල ඇති වල්පැල විනාශ කිරීම හා කුඹුරේ නියරවල්වල ඇති වල්පැල ඉවත් කර පිරිසිදු කිරීමද එය අතරවනවා. එසේම සවස් කාලයේ ලියදිවලට වතුර හැරවීමෙන් පසුව රසායනික ද්‍රව්‍ය තුළින්ද මෙම ගොඩවෙල්ලා දළමු වසංගතය වළක්වා ගැනීමට හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.